හලෝ යාලුවනේ, ලැංගජස් ෆෝ බිගිනස් පාඩම ඇසුරෙන් අද අපි ඉංග්‍රිෂ් පාඩම තෝර ගත්තා. ඒවගේම අපි කලින් පාඩම අපි ගෙන ගත්ත ග්‍රැම සහ පාර්ට්ස් ඔෆ් ස්පීච් ඇසුරෙන් අද ඊළඟ වැඩසටහනට යනවා. අද අපි වර්තමාන කාලය නැත්තම් ප්‍රසන්ටෙන්ස් ගැන තමයි කතා කරන්නේ. ඉතින් ප්‍රසන්ටෙන්ස් ගැන කතා කරොත් හැමදාම වාගේ සිදුවන කටයුතු ප්‍රකාශ කිරීම සඳහා ප්‍රසන්ටෙන්ස් වර්තමාන කාලය යොදා ගන්නවා. වර්තමාන ඒකවචන වාක්‍යයක් හැදෙනකොට අපි ඒකවචන උක්තයට අපි ක්‍රියාපදයක් එකතු කරනවා. ඒ වගේම ක්‍රියාපදයේ අගට s අකුරක්ද යොදනවා. අපි උදාහරණයක් බලමු. he works. දැන් මෙතන he කියන්නේ ඒකවචන උක්තය, ක්‍රියාව තමයි work, වැඩ කරනවා. he කියන්නේ ඔහු, work කියන්නේ වැඩ කරනවා. දැන් මෙතන අර s යොදනවා. he works. එහෙම තමයි present tense නැත්නම් වර්තමාන කාලයේ පදයක් හැදෙන්නේ. අපි උදාහරණයක් බලමු. he works, ඔහු වැඩ කරයි. she works, ඇය වැඩ කරයි. father works, පියා වැඩ කරයි. it works, ඌ වැඩ කරයි. ඒ වගේම වර්තමාන බහුවචන වාක්‍යයක් යොදනකොට, අපි දැන් ඒ බැලුවේ ඒකවචන වාක්‍යයකට, වර්තමාන බහුවචන වාක්‍යයක් යොදනකොට බහුවචන උක්තයට අපි ක්‍රියාව යොදනවා. ඒ වගේම I, you සමගද බහුවචන ක්‍රියාපදය යොදන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් I work, මම වැඩ කරමි. they work, ඔහු වැඩ කරති. you work, ඔබ වැඩ කරයි. we work, අපි වැඩ කරයි. වර්තමාන නැත යන තේරුම සහිත ඒකවචන වාක්‍යයකටත් අපි මේ ප්‍රසන්ට ටෙන්ස් යොදා ගන්න පුළුවන්. එතනදී ඒකවචන උක්තයට අපි does not සහ ක්‍රියාපදය අගට යොදනවා. උදාහරණයක් වශයෙන් he does not work, ඔහු වැඩ නොකරයි. she does not work, ඇය වැඩ නොකරයි. father does not work, පියා වැඩ නොකරයි. it does not work, ඌ වැඩ නොකරයි. ඒ වගේම වර්තමාන නැත යන තේරුම් සහිත බහුවචන වාක්‍යයක යොදනකොටත් අපි ඉස්සල වගේම බහුවචන උක්තයට do not සහ ක්‍රියාපදය යොදනවා. I do not work, මම වැඩ නොකරයි. you do not work, ඔබ වැඩ නොකරයි. they do not work, ඔහු වැඩ නොකරති. we do not work, අපි වැඩ නොකරමු. ඒ වගේම මේ ප්‍රසන්ට ටෙන්ස් වලින් අපිට ප්‍රශ්න අහන්න විදිහටත් අපිට වචන සහ වාක්‍ය යොදන්න පුළුවන්. ප්‍රශ්න ඇසීමේ ඒක වචනය නැත්නම් does සහ ඒක වචන උක්තයට අපි ක්‍රියාපදයක් යොදනවා. උදාහරණයක් වශයෙන් does he work, ඔහු වැඩ කරනවාද. does she work, ඇය වැඩ කරනවාද. does your father work, ඔබේ පියා වැඩ කරනවාද. ඒ වගේම ඒ ප්‍රශ්න ඇසීම අපි ඒක වචනෙන් යොදල ලැබුවේ. දැන් අපි ප්‍රශ්න ඇසීම බහුවචනෙන් යොදනකොට do එකට බහුවචන උක්තයයි ක්‍රියාපදයයි යොදනවා. උදාහරණයක් වශයෙන් do you work, ඔබ වැඩ කරනවාද. do they work, ඔවුන් වැඩ කරනවාද. do farmers work, ගොවියන් වැඩ කරනවාද. ඒ වගේම අපි මේ ප්‍රසන්ට ටෙන්ස් යටතේ අපි තව වචන කීපයක අර්ථවල පැහැදිලි කරන්න කැමති. එකක් තමයි what කියන්නේ මොනවද, where කියන්නේ කොහෙද, why කියන්නේ මොකද, how කියන්නේ කොහොමද, who's කියන්නේ කාගෙද, when කියන්නේ කොයි වෙලාවේද. මේ වචනත් අපිට යොදාගෙන අපිට ප්‍රශ්න අහන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි මේක ගමු. අපි ඒක වචන උක්ත සහිත ප්‍රශ්න වශයෙන් what does he do, ඔහු මොනවද කරන්නේ. what does he want, ඔහුට ඕනෑ මොනවද. where does she go, ඇය යන්නේ කොහෙද. why does sunil cry, sunil අඬන්නේ ඇයි. why does he come, ඔහු එන්නේ කොහොමද. when does she sleep, ඇය නිදාන්නේ කොයි වෙලාවටද. මේ තමයි ප්‍රසන්ට ටෙන්ස්. ඉංග්‍රීසි ග්‍රැමර් වල ප්‍රසන්ට ටෙන්ස් ඇසුරෙන් අපි යොදාගත පද ටික. ඉතින් අද අපේ පාඩමේ ශ්‍රාපි වචන වාක්‍යකුත් පැහැදිලි කරා. වර්තමාන ඒකවචන වාක්‍යයක් සමග ක්‍රියාපදයක් යොදන්නේ කොහොමද, වර්තමාන බහුවචනයක් සමග ක්‍රියාපදයක් යොදන්නේ කොහොමද, ඒ වගේම වර්තමානයේ නැත යන අරුත සහිත පදයක් යොදන්නේ කොහොමද, වර්තමානයේ ඇත යන තේරුම සහිත බහුවචනයකුත් යොදන්නේ කොහොමද. ඒක වචන සහ බහුවචන දෙකමත් අපි වෙන වෙනම පැහැදිලි කරා. තන විටත්
බහු වචන සහ ඒක වචන යොදන්න කරන්නේ කොහොමද? ඒ වගේම අපි අර අලුතෙන් හඳුන්වා දුන්න වචන කීප එක තේරුම් සහිතව එමගින් ඒක වචන උක්ත සහිත ප්‍රශ්න යොදන්නේ කොහොමද කියලා ප්‍රසන්ට් ටෙන්ස් අසුරෙන් පැහැදිලි කරා. ඉතින් මම හිතනවා අද ප්‍රසන්ට් ටෙන්ස් පාඩමෙන් අද ඔයගොල්ලන්ට ඉංග්‍රීසි ග්‍රාමර් වලින් යමක් ඉගෙන ගත්තා කියලා. අද ප්‍රෝග්‍රෑම් එක බලපු හැමෝටම සුබ දවසක්. Have a wonderful day.